අයිවන් අද 2022 අප්‍රේල් මාසයේ 3 වෙනිදා මුළු රටම එක වේලාවකට එක දවසක් ඇතුලේ පාරට වහින්න සූදානම් වෙලා හිටපු දවස. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරගත්ත දැන් ඒකෙන් භාගයක් විතර අම්මම් මෝ නැති වෙන්න බනින යුද හමුදාවෙත් හිටියයි කියලා නම් කියන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇඳිවතේ පැහැරිලා ඇඳිවතේ මූත්‍රා වෙලා අවසානයේදී මේ අප්‍රේල් මාසේ 3 වෙනිදා දවසේදී උද්ඝෝෂණය කරන්න එළියට බහින එක තියා මිනිහෙකුට තමන්ගේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන්වත් එළියට බහින්න බැරි වෙන තත්ත්වයක් අද දවස වෙනකොට උදා කරලා තියෙනවා. ඇඳිරි නීතිය දාලා තියෙනවා, හදිසි නීතිය දාලා තියෙනවා සහ පොදු ස්ථානවල එක් රැස්වීම වැළැක්වීමට අදාළ නිවේදන නිකුත් කරලා තිබෙනවා. ඊට අමතරව විශාල හමුදා කණ්ඩ ප්‍රමාණයක් අගනගරයේ සහ ආශ්‍රිත ප්‍රදේශවලට අරගෙන ඇවිල්ලා ස්ථානගත කරලා එකම එක යුද පිටියක් අතරම යුක්‍රේනයේ ක්වී වගනුවර තියෙන තත්ත්වයේ වගේ තත්ත්වයක් තමයි අද දවසේදී ලංකාවේ අගනුවර තිබෙන්නේ. මොකද්ද මේකට හේතුව? නිරායුධ සිවිල් වැසියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන අමනයාට විරුද්ධව පෙළපාලියන්න උද්ඝෝෂණ කරන්න ඒ අමනෝජ්ඤ තක්කඩි වැඩවලට එරෙහිව සිවිල් පුරවැසියන් නැගී සිටිනකොට මේ නිරායුධ සිවිල් පුරවැසියන්ගෙන් ජෝඨාභය රාජපක්ෂ කියන ජොකියා බේරෙන්ඩ තමන් ආරක්ෂා කර ගැනීම පිණිස තමයි මේ යුද හමුදා අනුකණ්ඩ විශාල ප්‍රමාණයකුත් කොළඹ ස්ථානගත කරලා ඉන්නේ. යුද්ධ ටැංකි ගෙනල්ලා, යුද හමුදා ට්‍රක් රථ ගෙනල්ලා, බස් රථ වලින් විශාල සෙබළු සංඛ්‍යාවක් ගෙනල්ලා විවිධ තැන්වල ස්ථානගත කරලා තියාගෙන ඉන්නවා. හරියට නන්දි කඩාල් කලපුව වගේ මේ වෙනකොට අගනුවර පත් වෙලා තිබෙන්නේ. ප්‍රධාන නගර පත් වෙලා තිබෙන්නේ පූර්ණරින් වල පරන්තන් වල කිලිනොච්චිය තිබ්බ තත්ත්වය තමයි අද දකුණේ නගරවල තියෙන්නේ. දැන් මොකක්ද මේකට හේතුව? කිසිම පදනමක් නැතුව, කිසිම හේතුවක් නැතුව තමයි මේ විදිහට මේ හමුදාව පොලිසිය තැන් තැන් වල ස්ථානගත කරලා තියෙන්නේ. එකම දේ, නිරායුධ මිනිස්සු සාමකාමී උද්ඝෝෂණ කරලා හඬනගල කියනවා ගෝඨාභය රාජපක්ෂට ගෙදර පල කියලා. ගෝඨාභය රාජපක්ෂ එක්කෝ මේක මගුල දාලා ගෙදර යන්න ඕනේ, මේ මගුල කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ආවම වශයෙන් තමන්ගේ වැරදි ටික හදාගෙන මිනිසුන්ගේ ප්‍රශ්න ටික විසඳීමට අදාළ කරන ක්‍රමවේදයක් යෝජනා කරලා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ එක මගුලක්වත් කරන්න නැති ගෝඨාභය රාජපක්ෂ දැන් අර මිරිහානේ බින්න නිවහනට වෙලා ඉඳගෙන තමන්ගේ බිරිඳ පවුල එකතු කරගෙන ඉඳගෙන විශාල ආරක්ෂකයින් ප්‍රමාණයක් අර ජුබිලි කණුවේ ඉඳන් ගෝඨාභය රාජපක්ෂගේ ගෙදර දක්වා ඇහි තිබෙන මේ සතපුම් එකහමාරක දෙකක උපරිම සතපුම් තුනක විතර දුරක් ඇති මේකෙදි මේ දුර ඇතුලේ විශාල බලකොටුවක් වගේ මීටර් 3400ට පොලිස් බැරැක්ක දාලා දහස් සංඛ්‍යාත හමුදා සහ පොලිස් අනුකණ්ඩ ප්‍රමාණයක් ස්ථානගත කරගෙන Tamange ගේ වටේට ගෝඨාභය රාජපක්ෂගේ ඇතුළට වෙලා රැකිලා ඉන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තව අවුරුදු දෙකහමාරක් තියෙනවා ජනාධිපතිකම කරන්න. මං අහන්නේ ඔය ජොකියා ඉතුරු අවුරුදු දෙකහමාරමත් ඔහොමද ආණ්ඩු කරන්න හිතාගෙන ඉන්නේ? ජුබිලි කණුවෙන් පාර වහගෙන, ජුබිලි කණුව ඉඳන් පැඟිරිවත්ත පාර දක්වා වන මේ මුළු දුරම පොලිසිය හමුදාව දාලා, බුද්ධ්‍යාංශ දාලා, වතුවලටත් එක්ක හමුදා නිලධාරීන් ස්ථානගත කරලා මේ මැසි පොදිය වගේ හමුදාව සහ පොලිසිය ජනාධිපතිවරයාගේ ගේ ආශ්‍රිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 3-4ක මිනිසුන්ට නිදහසේ නා කියාගන්න විදිහක් නැහැ. ගෑණියෙකුටයි මිනිහෙකුටයි නිදහසේ ගියක් ඇතුලේ රණ්ඩු වෙන්න බෑ. වත්තේ හමුදාකාරයෝ, වත්තේ පොලිස්කාරයෝ. ඒ තත්ත්වෙට මේ වෙනකොට මිරිහාන ආශ්‍රිත ප්‍රදේශය පත් වෙලා තිබෙනවා. මේ නිසාම බුද්ධ්‍යාංශත් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂට කියන නිවටයාට නෝන්ජල් ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා. වටේ මිනිස්සු ජනාධිපතිවරයාත් එක්ක පුදුමාකාර තරහකින් ඉන්නේ කියලා, පුදුම අප්‍රසාදයකින් ඉන්නේ, පුදුම අප්‍රියාවකින් ඉන්නේ කියලා මේ ගැන ජනාධිපතිවරයා දන්නවා. එතකොට ජනාධිපති හැබැයි අර සාමාන්‍ය පුද්ගලයෙක් ජනාධිපති වුණාට පස්සේ ජනාධිපති නිල නිවසක් තියෙනවා. ඒ නිල නිවසට ගිහිල්ලා ඉන්න ඕනේ. මේකේ බයිලා ගහන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් රටක ජනාධිපතිවරයෙක්ගේ රාජ්‍යයක හෝ අගමැතිවරයෙක් හෝ මොකෙක් හරි තනතුරට පත් වුණාට පස්සේ මේ මිනිහට නිල නිවසක් දෙනවා. ඒක කොහොමත් මේ මිනිහා ඒක ඇතුලේ හිටියත් නැතත් සාමාන්‍ය රටේ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් ඒක නඩත්තු කරනවා. නිකම් මේ එළියට බොරු ෂෝදාන්න තව කොහේ හරි තැනක ගයක් හදාගෙන ඒකේ ජීවත් වෙනවා කියලා කියන්නේ වියදම ඩබල් වෙනවා මිසක් අර මහා මන්දිරයේ වියදම අඩු වෙනවා නෙමෙයි. මහා මන්දිරයට වෙලා ඉඳගෙන වියදම අඩු කරගෙන කටයුතු කරගෙන යන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරේ නොහිටියාය කියලා ඒකේ නඩත්තු කටයුතු සිද්ධ නොවි ඒක තනකොළ ටික වැවිලා ලයිට් දාන්න නැතුව මකුළු දැල් වැවිලා බිම දූවිලි පිරලා එහෙම තියෙන්නේ නැහැ. ජනාධිපති හිටියත් නැතත් ඒකේ නඩත්තු කටයුතු ටික ඒ විදිහටම සිද්ධ වෙමින් තිබෙනවා. ඉතින්
ජනාධිපති නිලනිවසේ ඉන්නේ නැතුව ජනාධිපති අර තමන්ගේ බින්න නිවහනේ මිරිහානේ රැඳී සිටිනවා. ඒ මුළු පළාතම මිනිස්සුන්ටත් දැන් කරදරයක් බවට පත් වෙලා තිබෙනවා. අර පහුගිය දවස්වල සාමකාමී උද්ඝෝෂණයකට බැන අඩ ගසාගෙන කඳුළු ගෑස් ගහලා ඊට පස්සේ රබර් රුණ්ඩ වලින් වෙඩි තියලා එතන කලබගෑනියක් සිද්ධ වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේක මේ අන්තවාදී කණ්ඩායමක් විසින් සිද්ධ කරපු ප්‍රහාරයක් කියලානේ කියන්නේ. මේ අන්තවාදීන් මම කලිනුත් කිව්වා අන්තවාදීන් ටික තමන්ගේ ගේ දොරකඩට ඇවිල්ලා දොරට තට්ටු කරනකන් මහලුකු ජාතික ආරක්ෂක පම්පෝරි ගහලා බයිලා ගහපාපු මේ මිනිහා දන්නේ නැහැ. උගේ බුද්ධ්‍යාංශ ටික දන්නෙත් නැහැ. ඌ දන්නෙත් නැහැ. වෙන කවුරුත් දන්නෙත් නැහැ. මිනිසු ගේ දොරකඩට ඇවිල්ලා කෑ ගහනකොට පිස්සෙක් පිස්සා 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 කියලා කෑ ගහනකොට තමයි උන් ටික නැගිටින්නේ. ඊට පස්සේ පහුවදා නැගිටලා ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් ගැහුවා. මේ අරාබි වසන්තයක් කියලා තමයි මෙතන ඇවිල්ලා මේ කෑ ගැහුවා කියලා. ඔය ඔක්කොම උන්ට තියෙන එක ජාතිය පිස්සුවක් එක අසනීපයක් තියෙන්නේ. ඒ තමයි බලය ගිලිහෙනකොට මිනිස්සුන්ට ඇති වෙන කම්පනකාරී తত্ত্বය. ගෝඨාභය රාජපක්ෂටත් මේ වෙලාවේ දැනලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂත් ඒ උම්මන්තක භාවයෙන් තමයි හැසිරෙමින් සිටින්නේ. ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයටත් දැන් තේරිලා තියෙනවා බලය ගිලිහෙනවා කියලා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට තේරිලා තිබෙනවා දැන් බලය ගිලිහෙනවා කියලා. ඒතර ඔය කාර්ය මණ්ඩලවලට සහ ආණ්ඩුවේ රජයේ මේ මේ දේශපාලන පත්තුයින් මත යැපෙන සියලු දෙනාටම දැන් තේරලා දෙනවා බලය ගිලිහෙනවා කියලා. දැන් පිස්සෝ වගේ තමයි හැසිරෙන්නේ. එතකොට පිස්සෙක් පිස්සෙක් කියලා කෑ ගහන එක අරාබි වසන්තය අරාබි මුලින් කියවේ වනාන්තරයක් කියලා අරාබි වසන්තය කියලා කෑ ගහනවා කියලා ඇහෙන තරමටම උන්ගේ ඔළු අවුල් වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ කතන්දරේ උනාට පස්සේ මිරිහානේ ඔබ දන්නවා මුලින්ම හදිසි නීතිය පැනෙවුවා. මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තියේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දෙවෙනි කොටසේ තිබෙන මේ අයිතිවාසිකම් ටික ක්‍රියාත්මක කරවා ගත්තා. පස්වෙනි වගන්තියේ සිට එතනින් ඉස්සරහට තියෙන ඒවා ටික ක්‍රියාත්මක කරලා ඉස්සරහට ගියා. ඒතර අතරංගුවට ගන්න පුද්ගලයන් සම්බන්ධයෙන් යම් සීමා කිරීම් තිබෙනවා. මූලික අයිතිවාසිකම් වල සීමා කිරීම් තිබෙනවා. මේ වගේ තත්ත්වයක් يعني මේක නරක තත්ත්වයක් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතනවා නම් හදිසි නීතිය විතරක් ප්‍රමාණවත් මේක ඊටාම නරක තත්ත්වයේ තත්ත්වයක් වුවත් ඒක පාලනය කරගන්නට හරියම ජනාධිපති කෙනෙකුට මං උදාහරණයකට ගන්නම්. වැන්දඹුවක් වෙච්ච චන්ද්‍රිකා කුමාරතුංග උතුරේ යුද්ධයක් තියෙනකොට දකුණේ විවිධ දේශපාලන ප්‍රශ්න තියෙනකොට විවිධ හැලහැප්පීම් තියෙනකොට එක්තරා කාලෙකදී ආණ්ඩුව වත්තමන්ට නේ රනිල් වික්‍රමසිංහ අගමැතිකමේ ඉන්නකොට වැන්දඹුවක් වෙච්ච චන්ද්‍රිකා කුමාරතුංගවත් ඔය රණවිරුවා කියලා ගෙනාපු විරුවා කියලා ගෙනාපු ගෝඨාභය රාජපක්ෂ තරම් නෝන්ජල් නිවට වැඩ කෙරුවේ නැහැ. එතකොට හදිසි නීතියෙන් මේක කරගන්න තිබුණා. ඒක කරන්නේ නැතුව ඊට පස්සේ ඇඳිරි නීතිය පැනෙව්වා. තමන්ගේ බින්න නිවහනේ ගේ දොරකඩට ඇවිල්ලා තට්ටු කරනකන් දැනගෙන හිටියේ නැති ගෝඨාභය රාජපක්ෂ ඥානල ගෙදරට නම් කවුරු හරි යන බව ඥානල ගෙදරේ අම් අවදානමක් තමයි තියෙන්නේ කියන එක දවස් ගානකට කලින්ම දැනගෙන හිටියා. එතකොට බැරක්කට ස්ථානගත කරලා හමුදාව පොලිසිය ගෙනත් දාලා මේක ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමේ ශවේන්ද්‍ර සිල්වත් මේ හමුදාව යෙදවීමේ කාර්යයට සම්බන්ධයි ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතුව හෝ නැතුව බොහෝ විට ඇතුව ඉතින් දෙන්න එකඟතාවයෙන් මේ වැඩේ කරන්න ඇති ඥානල ගෙදර තමන්ගේ බින්න නිවහනට මිනිස්සු වෙනකන් දන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ දැන් දවස් දෙකක් තිස්සේ ඥානල ගෙදරට ආරක්ෂාව දාගෙන හිටියා. කියා දෙන්න ආදරේ තරම් ඒ ආදරේ නම් මනරම් කොහොම නමුත් ඔය හිරුනිකායතුළු කණ්ඩායමක් යන්න ගිහිල්ලා පොලිසිය එතන ලොකු නාඩගමක් නටලා ඒක වළක්වා ගත්තා. මේ ඇඳුරි නීති తত্ত্বය අයින් කරලා තියෙනකොට හදිසි නීතිය තියෙනකොට ඉක්මනට ඇඳුරි නීතිය දැම්මා කියලා ඇඳුරි නීතිය ඕන නම් ඇඳුරි නීතියක් දාන්නට පස්සේ එතනින් එහාට ඇත්තම දාන්න එකක් නැහැ මිනිහෙකුට. ඉතාම නරක තත්ත්වයකදී තමයි රටට ඇඳුරි නීතිය පනවන්නේ. ඔය සෞඛ්‍ය හේතු වගේ ඒවා ඇරුණාම දැන් කොවිඩ් ඇතුලේ ඇඳුරි නීතිය දාලා මේක පාලනය කරන්න මේ සංචරණ සීමා පනවන්න කියන එක ඒක ක්‍රියාත්මක කරවා ගැනීම වෙනස ගෝඨාභය රාජපක්ෂට කී වතාවක් කොච්චර මොනතරම් දේවල් කියන්න සිද්ධ වුණාද? එක එක බයිල කතන්දර කී කී ඇඳිරි නීතිය දාන එක කොච්චර පරක්කු කෙරුවාද? හැබැයි මෙතන තමන්ගේ පෙම්වතියගේ ගෙදරට ගිහිල්ලා කාන්තාව ටිකක් තර්ජනය කරපුවාම ඒ කියන්නේ මේ දේශපාලන ප්‍රශ්නයක් විසඳ ගන්න යන්නේ. ඒ කියන්නේ අපි කිව්වට අහන්න නැත්නම් අනේ ඔයාවත් කියලා බලන්න කියන තමයි මේ කාන්තාව ටික ඥානල ගෙදරට යන්නේ. ගියපු ගමන් බාස් ගාලා දවස් 3ක් ආවරණය වෙන විදිහට ඇඳිරි නීතිය දානවා. සෙනසුරාදා හවස පටන් ගත්තම ඉරිදා සහ සඳුදත් පෑ ගණක් ගියාට පස්සේ තමයි මේ ඇඳිරි නීතිය අයින් කරන්නේ. මේ අතරම ඊට පස්සේ පොදු ස්ථානවල රැඳී සිටීම වළක්වමින් නිවේදනයක් මේ වෙනකොට නිකුත් කරලා තිබෙනවා. මම කියන්නේ මේ තියෙන తత్వය નિરાයුද සිවිල් වැසියන්ගේ නිහඬ විරෝධතාවයක් පාලනය කරන්න තමයි හදිසි නීතිය දාලා ඇඳිරි නීතිය දාලා
පොදු ස්ථානවල රැඳී සිටීම වළක්වමින් නිවේදනයක් ගහලා තිනවා. ගල් කටස් එකක් හරි එකක් අරගෙන ආවොත් මොකක් හරි ත්‍රස්තවාදී සංවිධානය. දැන් යුද්ධ හිමි ඉවර කෙරුවා කියලා හැම වෙලෙම පම්පෝරි ගහනවානේ. මරු කතාව මතක් වුණා කියන කතාව මැද්දට මේක කියන්න. ඔබට මතකද ලක්ෂ්මන් කිරියල්ල එක දවසක් ওই යුද්ධ යන කාලේ පාර්ලිමේන්තුවේ කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. කිරියල්ලට ගැහුවනේ ගැහිල්ලක් නන්නතර වෙන්න. දැන් ඔබට හිතෙන්නේ නැද්ද යුද්ධ කෙරුවේ ගෝඨාභය නම් හරිද? නම් කිරියල්ල කියපු කතාව පට්ට ඇත්ත කියලා. ඒ කියන්නේ මේ වගේ ගොනෙකුටත් යුද්ධ කරන්න පුළුවන් නම් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිරියල්ල කියපු කතාව ඇත්ත. මේක වෙන කතාවක්. හරි වෙන සංවාදයක්. يعني මේ ගුණාද යුද්ධ කෙරුවේ වෙන කවුරු හරිද යුද්ධ කෙරුවේ කියන එකත් එක්ක තමයි අර ඕන ගුණෙකුට යුද්ධ කරන්න පුළුවන්ද කියන කතන්දරේ එන්නේ. මම කියන්නේ යුද්ධයේ ජයග්‍රහණයේ ගෞරවය ක්ලේම් කරගන්නේ මම කරේ කියලා ගෝඨාභය රාජපක්ෂ කියනවා නම් ලක්ෂ්මන් කිරියල්ල ඕන ගුණෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කතාව පට්ට සත්‍යයි. කිසිම සුදුසුකමක් නැති කිසිම අත්දැකීමක් නැති මොකවත්ම නැති මට තේරෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ අවුරුදු 40ක් විතර දේශපාලනේ 45ක් ඊට වැඩි 1970 දේශපාලනේ පටන් ගන්නෙ 2019 තමයි මේ ගෝඨාභය හඳුන්වා දෙන්නේ අවුරුදු 49ක් දේශපාලනය කරලා හිට මහින්ද රාජපක්ෂ අඩු ගානේ තමන්ට තමන්ගේ පවුලේ වෙන මොකෙක් හරි එකෙක් ගෙනත් දාන්න තිබ්බා මේ ජනාධිපතිවරණ ඡන්දෙ ඉල්ලන්න එච්චර පරිණත අවබෝධයක් තියෙන සමහරවිට මහින්ද රාජපක්ෂගේ මේ ඇමති කම් කරපු කාල පරිච්ඡේදේ ගත්තම බොහෝ විට මගේ ජීවිත කාලයට වඩා චුට්ටක් අඩු ඇති. කියන අවුරුදු 30ක් විතර ඇමතිකම් කරලා තියෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මේ මොන බූරුවෙක්ද මේ ගෙනත් දැම්මේ ජනාධිපතිකමට අඩුම තරමේ. මං කියන්නේ නාමල් රාජපක්ෂ දැම්මනම් නාමල් රාජපක්ෂ මීට වඩා හොඳට ඊටම පැහැදිලිව කරනවා. චමල් රාජපක්ෂ වගෙනත් දැම්මනම් චමල් රාජපක්ෂ මීට වඩා හොඳට කරනවා. අර රොකට් බුවා කවුද මේ චිචි නේද පොඩි එකා? ඌවගෙනත් දැම්මනම් ඌට ජනාධිපතිකම දීලා කෙරුවනම් මේක කරපන් කියලා ඌ මූට වඩා හොඳට කරනවා. මේ මොකද්ද මේ නටන නාඩගම? මූට මේ උද්ඝෝෂණ ටිකක් මේ මර්ධනය කරගන්න උද්ඝෝෂණ ටිකක් පාලනය කරගන්න හදිසි නීතිය ඇඳිරි නීතිය ඊට පස්සේ මේ පොදු ස්ථානවල රැඳී සිටින එක වළක්වමින් ගැසට් නිවැදන මේ මොනවද මේ කප්පරක්? විදේශ හමුදා ආක්‍රමණයක් වගේ එකක් ආවොත් කරන්න ඕනේ සියලුම දේවල් ටික කළා. මූ තාම යුද්ධේ විතරයි ප්‍රකාශ කරුවේ නැත්තේ ලංකාවේ පුරවැසියන්ට විරුද්ධව. ලංකාවේ තරුණයින්ට විරුද්ධව. යුද්ධය ප්‍රකාශ කිරීම හැර අනික් සියල්ලම ජාති කිරුවා. මූට මේ වැඩේ පාලනය කරගන්න තව ප්‍රකාශයට පත් කරන්න ඉතුරු වෙලා තියෙන යුද්ධය විතරමයි. මේ තරම් නෝන්ජල් මේ තරම් කියන්නේ මේවට වචන නැහැ ඇත්තම සිංහල භාෂාවේ මේ ජාතියේ බඩු හැඳින්වීම පිණිස. මොකද මේ මෙහෙම මිනිස්සු ඉඳලා නැහැ ලංකාවේ ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ ඇතුලේ. යසලාලක තිස්සවත් මේ තරම් මේ නෝන්ඩි වෙන්න නැතුව ඇති රාජ්‍ය පාලන කාලයේ ඇතුලේ. ඉතින් එහෙම මේ නීති කන්දරාවක් දාගෙන හමුදාව දාලා පොලිසිය දාලා ඊටම හරින වේසබන්දුලා ටිකක් ඉන්නවා මේ පොලිසියෙත්. එතකොට ඒ අය උපදෙස් දීගෙන මේගොල්ලෝ මේ තරුපටි අඳින්න ඊළඟට මේ හමුදා ප්‍රතිලා වෙන්න පොලිස් ප්‍රතිලා වෙන්න බලාගෙන ඉන්න කට්ටිය යස් සර් ඕකේ සර් කරන්නම් සර් අරවද මේවද කී කී ඉන්නවා. ඔය හැමෝටම කියන්න තියෙන ඉතින් ආණ්ඩු කියන ඒවා මාරු වෙන්නත් පුළුවන් මචං. කොයි හරි වෙලාවක මේ එහෙම වුණොත් ඒවටත් සූදානමින් මේ වැඩේ කරන්න. මොකද මේ හැම වෙලේම මහජනතාව මර්ධනය කරගෙන හැම වෙලේම විපක්ෂය මර්ධනය කරගෙන ඉන්නේ මේ ආණ්ඩු තමයි සදාතනිකව තියෙන්නේ. අපි මේකේ ජීවිත කාලය පුරාම අපි මේ ආණ්ඩුත් එක්ක තමයි ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවා නම් ආණ්ඩු කියන ඒවා පෙරලෙනවා කියලත් මතක තියාගෙන වැඩ කරන්න වෙයි. තර්ජනයක් නෙමෙයි මං කියන්නේ. ඒක ඉතාම සාමාන්‍ය දෙයක්. කවුරු හරි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන යහපාලන මූලධර්මවලට පොලිස් මූලධර්මවලට ගරු කරන ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුත් එක්ක ඔය කෙලි කරන්න බෑ. රස්ති අධිකාරිය වගේ වැඩ කරන්න බෑ නේද ප්‍රජාතන්ත්‍රවාදී මේ දේශපාලන පක්ෂ බලයට ආවට පස්සේ. ඒ නිසා එහෙම ආණ්ඩු මාරු වෙනකොට ඒවටත් හැඩ ගැහෙන්න ලෑස්ති වෙලා දැන් මේ කරන රස්ති අධිකාරිය ටික කරගෙන යන්න වෙයි. මෙසේජස් එහෙම ඉවලා තියෙනවා. දේශපන්තු තමයි ඉවලා තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් කරන්න සම්බන්ධ වෙච්ච කලාකාරෝ එහෙම උද්ඝෝෂණ වලට ආවොත් ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සැලකිලිමත් වෙන්න කියලා. ඒ කියන්නේ උන්ට ගහන්න එපා කියලා කියන්නේ. නිවේදනයක් දානවා. ඒ කියන්නේ උපදේශයක් දෙනවා මේ උද්ඝෝෂණ මර්ධනය කිරීම පිළිබඳව. කියලා දිනවා මේ අනීතිකව රජයන් පෙරලන්න බෑ කියලා. ආණ්ඩුවේ වස්තාව කියවලා තියෙන නීතියක් දේශපාලනයක් ගැන දන්න එකෙක් දන්නවා. උද්ඝෝෂණය කිරීම කියලා කියන්නේ විරෝධතා දැක්වීම කියලා කියන්නේ උගේ අනීතික මගුලක් නෙමෙයි. ඒක නීත්‍යානුකූලව රටේ මූලික නීතියෙන් රටේ පුරවැසියන්ට සලසලා දීලා දෙන අයිතිය. ඒක කොහොමද දේශබන්දු දෙන්න කොන් කියන්නේ අනීතිකයි කියලා? ආණ්ඩු තියාගන්නවද පෙරලනවද කියලා තීරණය කරන්නේ අපි රටේ පුරවැසියෝ. මේ එක එක ගස් බල්ලන්ට සැලියුට් ගහ ඉන්න පොලිස්කාරයෝ නෙමෙයි.
හෙට වෙන ආණ්ඩුවක් ආවට පස්සේ පොලිසිය බැඳලා ඉන්න ඒ ආණ්ඩුවට සැලියොට් ගහන්න එච්චරයි පොලිසියට පඩිගෙන රටේ මිනිස්සු එතකොට නීතියද අනීතියද මොනවද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාපිත කරලා දීලා තියෙන අයිතිවාසිකම් භුක්ති විඳින්න යනකොට මිනිස්සු එහෙම කොහොමද එක පොලිස්කාරයෙක් කියන්නේ මේක මේ අනීතිකව රාජ්‍යයන් පෙරලන්න යනවා කියලා රාජ්‍යයන් නෙමෙයි රාජ්‍යයේ ආණ්ඩුවේ වෙනස උදන්නෙත් නැහැ ආණ්ඩුව පෙරලන්න යනවා කියලා ආණ්ඩුව ඕන වෙලාවක මිනිස්සුන්ට පෙරලන්න පුළුවන් ආණ්ඩුව කියලා කියන්නේ මේ අස්පර්ශනීය උත්තරීතර මගුලක් නෙමෙයි ඒක දේශපාලන පක්ෂයක් රාජ්‍ය බලය මෙහෙවන ප්‍රධාන දේශපාලන පක්ෂය ඒක දවසින් දවස පෙරලන්න පුළුවන් නම් දවසින් දවස පෙරලන්නත් අයිතියක් තියෙනවා. දව දිනපතා 365 දවස් විරෝධය දක්වන්න පුළුවන් නම් එහෙම උමනාවක් තියෙනවා නම් ඒක දක්වන්නත් අයිතියක් තියෙනවා. يعني ඉස්කෝලේ ගියේ උන්ට ඒවා වෙනම හඳුනා ගන්න පුළුවන්. ඉස්කෝලේ ගියා කියලා අමතක වෙලා ඉන්නේ උන්ට يعني කඩේම යන්න පටන් ගත්තාට පස්සේ අවුරුදු 25 30 30 ඒතර ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත ඒවා අමතක වෙනවනේ. ඊට පස්සේ කඩේ ගිහිල්ලා කරන්න ඕනේ වනේ මතක තියෙන්නේ. ඒතර ඒ රැස්වීමෙදිම දේශබන්දුතන්නකෝන් කියලා තියෙනවා මේ මේකට විවිධාකාර පුද්ගලයන් ඉන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු වෙනවා කලාකාරයෝ එනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ එනවා මේ සාමාන්‍ය මිනිස්සු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උන්ට ගැහුවට කමක් නැහැ. يعني මුන් මේ ආණ්ඩුවගෙන් උදව් කෙරුවත් එකයි නැතත් එකයි. මේක මේ අමුවට මෙහෙම කිව්වේ නැති වුණාට ඒ මොකක් හරි එකක් කිව්වට පස්සේ ඒ අදහස දිගහැරලා ගත්තම ඒක තමයි කියලා තියෙන්නේ. හැබැයි කලාකාරයෝ එනවනේ. උන් මේ ආණ්ඩුව හදන්න උදව් කරපු උන් නම් කලාකාරයෝ නම් ඒගොල්ලන්ට ගහන්න එපා. ඒගොල්ලන්ට මේ ආරක්ෂාව තියාගන්න. මොකද උන් ආය පාරක විකුණ ගන්න පුළුවන් ද කියලා පරිස්සම් කරලා තියාගන්න. ඒතර කියන්න පුළුවන් මේ මේ අපිත් අපිව ගෙන් හදපු මේ മന്ത്രിලටත් අපි ගැහුවට මේ අපි වාලට ගහන්න දුන්නේ නැහැ. මම පොලිසියට විශේෂයෙන් කිව්වා වගේ කෑලි. ඒතර එහෙම තමයි මේගොල්ලෝ මේක කරන්න හදන්නේ. ඊළඟ එක මේ තියෙන ඔක්කොම ඒවා ටික දාගෙන ඉවරලා يعني ගෙදර තියෙන යට කලිසම් ඔක්කොම ඇඳගෙන ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරනවා කලිසමේ මූත්‍රා වෙන එක නවත්තන්න පුළුවන්ද කියලා. අඳුර යට කලිසම් ප්‍රමාණය මත තීන්දු වෙන්නේ නැහැ අධිකරු ජනාධිපතිතුමනි කම්පණයට බයට චූ වෙනවද කියන එකට මූත්‍රා වෙනවද කියන කාරණාවට. ඒක නිසා හදිසි නීතිය කියන යට කලිසම ඇඳුරි නීතිය කියන යට කලිසම තව මොනවා හරි කියන යට කලිසම් ඔක්කොම ඇඳලා ඕන යුද්ධය ප්‍රකාශ කරලා ඒ යට කලිසම ඇඳගත්තට කම්පණය තුල මූත්‍රා පිටවීම කියන එක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මේ මගුල් වැඩක් නැහැ. ඔය ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වෙච්ච මිනිහෙක් වාට ඡන්ද දීලා දෙන මේ ජනතාව, ඔය මේ ජනතාව ඉස්සරහට එන්න ඕනේ. අද බැරි නම් හෙට එන්න වෙනවා. හෙට නැත්තම් වාට අනිද්දා එන්න වෙනවා. අනිද්දා නැත්තම් වාට ඉන් අනිද්දා එන්න වෙනවා. වාට කවදා හරි දවසක මිනිස්සු ඉස්සරහට එන්න වෙනවා. වාට හැමදාම ඔය බින්න ගෙදර බංකර ගහගෙන ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මිනිස්සු ඉස්සරහට මොන විල්ලැජ්ජ නැති වැඩක්ද? යකෝ හමුදාකාරයෙක් නේද? JOC කෙනෙකුට තියෙනවා ඊට වඩා කොන්දක් ඇත්තටම. මහලු සේනාධිනායකයා රිටයර් වුණේ ලෙෆ්ටිනන්ට් කර්නල්ද මොකද්ද රෑන්ක් එකනේ? පදක්කම් ටිකුත් ගහගෙන ඉන්නවා. يعني පදක්කම් ගහගෙන ඉන්න මේ මේ හොඳම බංකර් මුර කිරීම වගේ වටද පදක්කම් හම්බෙලා තියෙන්නේ. මොන විලිලැජ්ජ නැති වැඩක්ද? නිරායුධ මිනිස්සු ටිකක් ඇවිල්ලා උද්ඝෝෂණය කරනකොට ඒ මිනිස්සුත් එක්ක කතා කරලා මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න අවශ්‍ය කරන දේවල් ටික කරන්නේ නැතුව මූ මේ කාමරයක් අසුරලා ඉඳගෙන එක එක නිවේදන නිකුත් කර කර මේක මේ 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 සුඩානයක් එරිත්‍රියාවක් කරන්න අවශ්‍ය කරන මේ ලිය කීල ටික සකස් කරමින් ඉන්නවා. මොකරි වෛරයක් පරිමහනවාද අපේ රටත් එක්ක? මේ ඇස්සේ අර මේ තිසර අනුරුද්ධ බණ්ඩාර කියන සහෝදරයවත් අරංගුවට ගන්නවා. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් මේ ඊපරේද කොන්වොකේෂන් තිබිලා මේ එළියට ගිය මල්ලි කෙනෙක් මේ ඔහු අතරංගුවට ගන්නවා. මේ තුන්වෙනිදා විරෝධතාවය සංවිධානය කරන්න ඔහු මැදිහත් වුණා කියලා. ඔහු දාන්න හදන දණ්ඩ නීති සංග්‍රහ දැම්මේ දණ්ඩ නීති සංග්‍රහය 120 වෙනි වගන්තිය. රාජද්‍රෝහි කුමන්ත්‍රණ ජනාධිපතිට හරි ආණ්ඩුව හරි පෙරලන්න මේ උද්ඝෝෂණය කිරීම සංවිධානය වීම කියලා කියන්නේ කිසිසේත්ම රාජද්‍රෝහි කුමන්ත්‍රණ නෙමෙයි. එහෙමනම් මේ රටේ විපක්ෂ නායකවරු එහෙම ඉන්න බෑ. විපක්ෂ නායකගේ වැඩේම තියෙන්න ඕනේ ආණ්ඩුව පෙරලලා ඊළඟට අගමැති වෙන එකනේ උගේ අරමුණ වෙන්න ඕනේ. ඉතින් එහෙම කරන්න බෑනේ. ඉතින් මේ මුංගේ මේ මේකේ හැටියට අගමැතිට විරුද්ධව හරි ආණ්ඩුවට විරුද්ධව හරි විපක්ෂ නායක මොන හරි එළිය වැඩක් කරපුවම එළිය වොයිස් කට් එකක් දුන්නම විපක්ෂ නායක බෙල්ලෙන් අරගෙන ගිහින් දානවා මේ උරාජද්‍රෝහි කුමන්ත්‍රණ කරා කියලා. ඔ හරිනේ. දැන්නේ මතක් වුණේ පුටින් කියලානේ ආවේ. සේම් සිනාරියෝනේ. එකම තියරියනේ මේ දාන්නේ. රුසියාවේ විපක්ෂ නායකයෝ නැහැනේ. මොකෙක් හරි එකෙක් මතුවෙච්ච ගමන් ඌ අරන් ගිහිල්ලා හිරේ දානවා. බෙලරූස් වල විපක්ෂ නායකයෝ මාධ්‍යවේදියෝ සිවිල් ක්‍රියාකාරිකයෝ වගේ උන් එළියේ නැහැ. ඔක්කොම උන් ඉන්නේ බන්ධනාගාරවල. එහෙම නැත්තම් මේ උන් සරණාගතයෝ හැටියට එළියට ගිහිල්ලා ඉන්නවා. ඒතර එහෙම උන් විශාල ප්‍රමාණයක් මේ ඔය ප්‍රංශේ අපිට හම්බ වෙනවා මිත්‍රයෝ හැටියට. ඊට පස්සේ පෝලන්තේ තමයි වැඩිම පිරිසක් ඉන්නේ අල්ලපු රට නිසා. උන් එක එක රටවල් වල සරණාගතයෝ හැටියට ඉන්නවා. ඒ රටවල් වල එළියේ ඉන්න වැඩ කරන්න බෑ. හරිනේ මූ පුටින් කියලා නේ ආවේ. දැන් ක්‍රම තුනයි තියෙන්නේ. එළියේ ඉන්න ඕන නම් කටවහගෙන හිටපන්. කතා කරුවොත් එක්කෝ ඇතුලේ, එහෙම නැත්නම් රට දාලා පලයන්. මේ 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 තුනෙන් එකක්
tora ganu meno. Tawada kat kata wati no ekat mang kian na. Anudu batarang gura gata, gampal di atarang gura ganu ke kedra ti. Mara ekol hada dura gihila, kanda emak gila, ribi aku la kanda emak gampal polisi nu tekin ada teni dawalu, modering ki walu, arhem hen ki walu, kumari muguda laga nawa. Pahuoda, ikan sensura ada tawase, pae gana kiana kang ilia wati lat, inna tana kua ganu beri guna. Gampal ada kata agar kami kena gampal usaha gampal polisi ya, ini minyak, naya, ini kena ikut atarang gudang teri ya kila. Modal ada kata agar bahwa modal ini kena, ini mau budgal ikut atarang gudang agar napi barin naya kila. Dan make kelia, ini mau anak kota. Awasan ini mau inne kau hidup kila, hoya agar nu siddho ini mau make kolla. Polis mau lasta ini kila pemini lagdan, hatur kota hoki pia pemini lagdan, itu pasti niti nyoru ikadinna pirena mang edat kuwa. Sudah mahatya, hoya kaluko tekanang happen dinne. Ewa kalu galu lah happy nomor dua, tegak bayar nengkai. Ewa polis kari ente kian deh, anik koi nengkang me, oya petrol cedol telga hapu unta pitera tawal lola, me dana wangu, kalu court kari ente dana dende ipa kiyala. Nengkang, wede ema karena amarui, meka wene ekak, burutia, wene matapu burutia. Itu reme, selang dan depan, kohom hari, modal OIC, kian pulaan silu baru kiba. Parlemen tuh menteri lah tenten dekia, manusia tenten dekia, gihil lah, komikernya kor, payah gana kini kor, temai modalin kian nih, api bahari inna kila. Mata kuliah OIC itu macam kian nanti ini, andu kini wa, maruin pulaan itu kor, me tarjana agni bi ya, ikane. Niti yatta patahani wa rajakari karna niladarin, niti anu kula wa, deval kriyatmaka karna andu kale kata Mohonnya dengan sedih unut, ikat apa hasil adanya kini mak bawa tempat itu. Ikan horapol kada-kada inne kekuta, tocek agya uga mau kohomada amaru inne, eva kekak ni. Itu pas awasan ya modal polisi yang kiu uga mau meki kafe gawe inno akila. Mekol lagi yang pega anak tisse, e polisi itu nih hema kamar ekar mau agi aragan agi hilal, cutte kata uttara ganu. Me meru pille prabakaran allagat tawagi, Abu Bakar al Baghdadi allagat tawagi, mungkin ngahana uban edem meka sangwidana ekeru, buta kaudem ekar udahu keru, kaudem ekar salli, kamu kekwat sangwidana ekaran nunet deh, mau kekwat salli deh nunet nih. Me tiye na pidan ettek kauruhar ekek gila kiu ut, macam me uga pi udgoshan ya keramu dek hilal, toga gahila enne, ara jubil Kanu ya udgoshan itu minisu wisca keketuhannya na muling. Ikan ini wede kata kerana macam apa jadah usaha anak awang jubil kanu ya udgoshan ya kerala yang ini. Nihanda virud ya dakwa yang kira wisca wisi pahak keketuhannya. Antime itu gota be rajabaksha itu murakawal pahak kitar da agan na siddha mena taramata sena keketuhannya ikan ini. Mahapolo ini prasnya aktiin orang. Mahapolo ini prasnya aktiatang. Jika social media awal hadan deh bay. Mahapolo ini prasnya aktiin orang. Social media awal prasnya haduat. Natah mahapolo ini prasnya hadine orang. Anu tisara anu udah bandar itu amu tuh eng hadan deh minisu usikan nanda minisu unta dewal gian deh panikide awan deh sangwidan ekran magula kiturila tibun ne. U group pe kakek dua. Ekam samaan prasna tiye na minisu. E group pe kade ekotuna. Tawa kollo deh nikinno. Unden nge araksha sambandin ut deh prasna aktiin orang. Komuna mut ding. Unden nat puluan nangarang. Usaha itu anda, mana nado karam dulu angin, kredit galau agan, tapi masih hendai itu. Nah, itu sebabnya, me usaha itu, mat pasi, me terunane polisi itu me kiepe katanya. Tapi prasna dia, ne polisi, munga gatter pasi. Abi balakaran kota usaha itu anda, kira usaha itu nanti polisi ya dana. Usaha itu emm, mot ammatnya siri benar ma kira lah. Ikan ini, nado karang ham dulu ruh gahat dah mama, nado karang ham dulu ruh kollatat apa dihilah. Polisi ya, kali semat galau galau tamai, gederai mana? Itu orang beli lajjan atau orang enda benny? Ni bedana galah, voice card deal lah, mahatrastwaadiye kallagat tawagi, kiala mawa pala, usabi erdam mama, pavisya terak kaya tulah dah, apa hambuna ham? Ready illene? Eni sakaran ni, wetu dadainno. Modal ini dang, alut kade itu genwa kiala, magata villa, warai polisi itu harona ame kollabat. Iri pasi taking hana kote kienwa gampal ya nawa kila hanggal ati ina telepon nika khoyand. Abi ekol lagi, jiwite pilih bande, besar biitiya kete patuna. Ayudu pen nande ane ke anittekne hanggal ati ina telepon nak arai yana balan darai yana kiane. Niti ijnye kote anda dinnya, paule kini kote anda dinnya, yana tenak kiane, inda tenak kiane, arang yana jippe ke mukadde kiane, winawa hane kade kiane, nomber ya kiane, polisi arang yana. Polisi OIC ra kata agro, pasi OIC. Pas dengar kata agro, pas dengar kata apa hakki no? Niatnya ini orang ru pisu ballo aje, alut kade usaha biaya gawe kasih apa? Hakki itu apa pilihlah? Modal me polisi aja gawe, tawa ecer pisu pilihsak pilihlah? Itu semua mereka atur dua nama, polis mula, stan itu kata agro no, taman dana polis, darin itu kata agro no, sempurna me kolla, arakshitu usaha biaya itu dapat kere, niatnya ini orang unge sah samaj kriya kari, unge samaj madhi kriya kari, unge u
උනන්දුව නිසාමයි. එහෙම නැත්නම් මොකක් හරි වෙට්ටුවක් දාලා එකමු ෆෝන් එකෙන් මේ පොලිස් කාර්යයකට ගහන්න හැදුවා කියලා හරි රිටර්න් එකක් දෙන්න නියමිතව තිබුණා. අනුරුද්ධ බණ්ඩාරගේ ජීවිතය වෙනුවෙන් මේ හඬනකපු හැමෝටම බොහොම ස්තුතියි. මේ මේකේ බරපතලකම මොකද්ද කියන එක මම පුද්ගලිකව දන්නවා. ඒතර මේ පොලිස් කාර්යෝ මේ දාන සෙල්ලම් මොනවද කියන එක සහ මේවට පැමිණිලි දානේ උන් මොන වර්ගයේ උන්ද කියන එක ඊටාම හොඳට මම පුද්ගලිකව දන්නවා. මට අද පැරිසි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේත් ඔය පොලිස් කෝලමක් සහ මේ පොලිසිය ආණ්ඩුව භික්ෂුන්වහන්සේලා කට්ටිය සෙට්ටලා දාන පැමිණිලිවල ප්‍රතිඵලයක් හැටියට මම එක වෙන දවසක කරුණු කාරණා එක පැහැදිලි කරන්නම්. ඊට පස්සේ දැන් ඔක්කොටම හරියට ගිහිල්ලා මරු වැඩක් කරලා තියෙනවා. මම කලින් වීඩියෝ එක කිව්වා සාග මම දැක්කා Facebook එකේ විශාල වශයෙන් ෂෙයා වෙනවා. මම කැට තියලා කිව්වා තුන් වෙනි දවසේ සෝෂල් මීඩියා අවහිර කරනවා කියලා. දැන් ඒ වැඩේ වෙලා තියෙන්නේ. සමහර අය කියනවා එහෙම නැහැ. සමහර අය කියනවා VPN දාගෙන තමයි ඉන්න සිත් වෙලා තියෙන්නේ කියලා. කොහොම නමුත් යම් අවහිරයක් තියෙනවා. සාමාන්‍ය පරිදි නිදහසේ එහෙම Facebook පාවිච්චි කරන්න බැරි තත්වයක් ලැබිලා තියෙනවා. අපිට යෝජනා කරනවා YouTube බලන අයට මේ VPN ඩවුන්ලෝඩ් කරගන්න සහ VPN දාගන්න කොහොමද කියලා ඔබේ මේ තාක්ෂණයේ පිළිබඳව දන්න මිත්‍රයෙක්ගෙන් අහන්න. එතකොට ඔහු කියලා දෙයි සහ මේ Google එකේ සර්ච් කරොත් YouTube එකේ සර්ච් කරොත් කොහොමද VPN එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද VPN එකක් පාවිච්චි කරන්න කියන එක ඔබට දරගන්න පුළුවන්. ඔබ මේ VPN පිළිබඳව අවබෝධයක් නැත්නම් සහ කවදාවත් VPN පාවිච්චි කරලා නැත්නම් අතුර මම ඔබට ආරාධනා කරනවා VPN දාගන්න මේක එක මේ ගස්තර ආණ්ඩුවලට මේ තමන්ට කෙලවෙනකොට දේවල් පාලනය කර ගැනීම පිණිස කරන තහනම් වලට අපි අවනති විය යුතු නැහැ. සායක නීති විරෝධී නැහැ. ඊළඟ කාරණාව රට ඇතුලේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් හරි වෙන මොකක් හරි එකක් වුණාට පස්සේ ඒ හරහා සිද්ධ විය හැකි අවදානමක් වැළැක්වීම පිණිස සමාජ මාධ්‍යම් කාලයක් අවහිර කරන එක ආරක්ෂකමය උපක්‍රමයක් හැටියට කරන එක වෙනම කතන්දරයක්. මේ තමන්ටගේ ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණය කරන්න යනකොට ඒක සංවිධානයේ මේ වැළැක්වීම පිණිස ඉත තක්කඩි විදියට කුමන්ත්‍රණකාරී විදියට මේ සෝෂල් මීඩියා තහනම් කරන එක එව්වට අපි අවනති විය යුතු නැහැ. මේ මොන මගුලක්ද එහෙම කරන්න දෙන්න බෑ. එහෙම ආණ්ඩු කරන්න දෙන්න බෑ. එහෙම මේ ආණ්ඩු කරන්න يعني මේ මෙහෙම බය ජීවත් වෙන්න ඕන නම් මේ දේශපාලනය කියන එක කොහොමත් හරියන්නේ නැහැ. ආයෙ ගිහිල්ලා පෙට්‍රල් ෂෙඩ් එක තෙල් ගහගෙන ඉන්න එක තමයි වඩාම හොඳට ගැලපෙන්නේ. එහෙම නැත්නම් වෙන මොකක් හරි يعني එහෙම ඉන්න පුළුවන්. මිනිසු විවේචනය කරන්න නැති, මිනිසු ප්‍රශ්න කරන්න නැති, මිනිසුන්ගේ ප්‍රශ්න Tamanට එන්නේ නැති, Tamanගේ කලමනා කරන දක්ෂතාවයන් අවශ්‍යතාවයන් පාවිච්චි කරන්න උවමනාවක් ඉන්නේ නැති මොකක් හරි තැනක ලාමුදාවෙත් සිටියේ හින්දා security job එකක් වගේ උනිශංකෙන් ඉල්ලගත්තා නම් මේ ඉල්ලුවා නම් දෙයි මොකක් හරි ඔය මේ chief security officer වගේ රස්සාවක් ඒ වගේ එකක් කරගෙන chief security officer වගේ රස්සාවක් කරන්නත් බෑ මේ වගේ බයගුල්ලෙකුට. ඔය කොහේ හරි ගිහලා වත්තක වගා කරගෙන කාබනික වැඩේ තියෙනවනේ. ඔය මොකක් හරි ගුමුරක් කොටලා දුන්නා නම් මේ මඩ පොහොර ටිකක් එක්ක නටනට මේ ඉන්න පුළුවන්. ජනාධිපතිකම් කරනවා නම් දේශපාලනය කරනවා නම් ඒක වෙනම එකක්. ඒකට මේ ආකෘතියට ලෑස්ති වෙලා එන්න ඕනේ. තවත් විශාල සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙනවා. සත්අඩංගුවට ගන්නවා කියලා බය කරනවා. සමහර අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇවිල්ලා ප්‍රකාශ දෙන්න කියලා තියෙනවා. සමහර අය ගැන තොරතුරු හොයනවා. මේ ඉස්සරහටත් මේ නාඩගම මේ විදිහටම සිද්ධ වෙනවා. මම ඔබට ආරාධනා කරන්නේ Facebook එකේ සහ Telegram වල අපි ඊටාම සක්‍රියව ඉන්නවා. පැය 24 කාලයේ පුරාම අපි ලොකු network එකක් හැටියට වැඩ කරමින් ඉන්නවා. වෙන සංවිධානය වීමක් WhatsApp ඇතුළේ අපි වෙන සංවිධානය වීමක් සහ මේ වැඩේට අදාළව සංවිධානය වීමක් තිබෙනවා. ඔබ මේ වැඩේ සංවිධානය කිරීමට අදාළව නායකයෙක් නම් සහ ඔබ කන්ටැක්ට් පොයින්ට් එකක් හැටියට කෝඩිනේටින් සෙන්ටර් එකක් හැටියට වැඩ කරලා තිබෙනවා නම් මොනවා හරි වැඩක මේ Facebook එක ඇතුළට එන්න Telegram එක ඇතුළට එන්න මේ එහෙම වැඩ කරන කණ්ඩායම් කීපයක් තියෙනවා. ඒ මොකක් හරි කණ්ඩායමක් එක්ක එකතු වෙලා හැම වෙලෙම තව අනිත් අයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න සැකකටුතු මොනවා හරි තියෙනවා නම් ඒත් එක්ක ෂෙයා කරගන්න දනුන් දෙන්න කවුරු හරි මිනිහෙක් ඇවිල්ලා කොහේ හරි යන් කියලා එක්කන් යනවා නම් අඩුම තරමේ අර group එකට WhatsApp message එකක් දාලා යන්න මගේ නම අහවලා වෙලාව මේක මම ඉන්න තැන මෙතන මෙන්න මේ වගේ හැඩැති පුද්ගලයෙක් ඇවිල්ලා මාව අරන් ගියා වගේ එකක් තව කෙනෙක් එක්ක sannivedanaya කරගෙන මේ වැඩේ කරගෙන යන්න මේ රෑ බලල්ලුන්ට එහෙම මීයෝ දඩයන් කරන ගානට මේ කොල්ලෝ දඩයන් කරන්න දෙන්න පුරවැසියෝ දඩයන් කරන්න දෙන්න මේ සිවිල් ක්‍රියාකාරිකයෝ දඩයන් කරන්න දෙන්න මේ රටට ආදරේ කරන මිනිස්සු දඩයන් කරන්න දෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉඩ තියන්නේ
නෑ ඒක ඒ කාලේ ඉවරයි. දැන් ඇදිරි නීතිය දාලා තියෙනවානේ 3 වෙනිදා. ඒතර මේ උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන්, එක් රැස්වීම සම්බන්ධයෙන්, පාර යානයක සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එක එක ගිනි ගෙඩි දෙයි, එක එක උඩ ගෙඩි දෙයි. මේ ඇදිරි නීතිය පයිසකට ගණන් ගන්නපා. හදිසි නීතිය පයිසකට ගණන් ගන්න නැති එක. හදිසි නීතිය ඇතුලේ වෙට්ටු දාන එක සහ ඇදිරි නීතිය ඇතුලේ වෙට්ටු දානවා කියන එක දෙකක්. හදිසි නීතිය කියන එක අපි යහපාලන ආණ්ඩුව එනකම්මත් අපි හදිසි නීතිය යට තමයි ජීවත් වුනේ. ඊට පස්සේ යහපාලන ආණ්ඩු කාලෙත් විවිධ අවස්ථාවන් වලදී හදිසි නීතිය දැම්මා. නමුත් ඇදිරි නීතිය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන තත්වයක් ඒක මේ මාස ගණන් අවුරුදු ගණන් ඉස්සරහට පවත්වාගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. පැය ගණනට දවස් ගණනට දාන එකක්. ඒක ඇතුලේ නිකන් වෙට්ටු දාන්න සෙල්ලම් කරන්න යන්න එපා. ඒක ඇතුලේ ඡන්ඩි වෙන්න යන්න එපා. තුන්වෙනිදා වැඩේ යම් ප්‍රමාණයකට ඔව් මේ ඇදිරි නීතියත් එක්ක අල වෙනවා. හැබැයි තුන ගෙවුනට පස්සේ හතර උදා වෙනවා. හතර ගෙවුනට පස්සේ පහ උදා වෙනවා. පහ ගෙවුනට පස්සේ හය උදා වෙනවා. ඔය ජොකියා කවදා හරි මේක ඇදිරි නීතිය අයින් කරලා මිනිසුන්ට පාරට බහින්න දවසක් දෙනවනේ. එදාට අපි බලාගමු එයත් එක්ක මේ වැඩේ කොහොමද කරන්නේ කියන එක. සහ ඔබට මේ ඇදිරි නීතිය ඇතුලේ ඊටම නිර්මාණශීලී විදිහට දේවල් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාලට YouTube පාවිච්චි කරන්න පුළුවන්, Facebook පාවිච්චි කරන්න පුළුවන්, Instagram පාවිච්චි කරන්න පුළුවන්, WhatsApp පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ අදහස කියන්න. තමන්ගේ ගේ ඉස්සරහා, තමන්ගේ ගේ ඇතුලේ ඉඳන් මේ වගේ විරෝධය පළ කරන්න. එහෙම කරලා බෝඩ් එකක් දාගෙන ඔබ හන්දියට ගිහිල්ලා පෙන්වන්න හිටපු බෝඩ් එක මේ විදිහට පෙන්වගෙන ඔබ වොයිස් කට් එකක් දීලා ඒක Facebook එකට අප්ලෝඩ් කරලා දාන්න. ඒක YouTube එකට අප්ලෝඩ් කරලා දාන්න. එතකොට සාමාන්‍යයෙන් හන්දියේදී දකින මිනිස්සු ප්‍රමාණයට සහ පණිවිඩ යන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට ඒ පණිවිඩෙත් යනවා. සහ මේක සංවිධානාත්මකව අපි හැමෝම කරගත්තම මමත් දානවා, ඔබත් දානවා, ඔබේ මිත්‍රිනුත් දානවා, මගේ මිත්‍රිනුත් දානවා. එහෙම දැම්මට පස්සේ මේක ලොකු නෙට්වර්ක් එකක් හැටියට වැඩ කරනවා. එතකොට එළියට බහින එක වළක්වලා මේක නතර කරන්න හදනවා නම් එතකොට එළියට බහැයිලා මේකේ කොහෙද වංගු හොයාගන්න වෙට්ටු හොයාගන්න කියන එක කල්පනා කරනවට වඩා එහෙනම් එතනින් මෙහාට අවිල්ලා virtual platform එක ඇතුලේ වෙන මාධ්‍යයක් හොයාගන්න උත්සාහ කරන නිර්මාණශීලීව පාවිච්චි කරන්න මේ මම බය කරනවා නෙමෙයි නිකන් අනවශ්‍ය ප්‍රශ්න දාගෙන මේ වැඩේ කරන්න බැරි නිසා සහ නීති කඩනවා කියන එකේ සිවිල් නීති වගේ ඒවා අපිට කඩලා වෙට්ටු දාලා මොනවා හරි සෙල්ලමක් දාලා දේවල් කරගන්න පුළුවන් නමුත් මේ වගේ ඒවා කඩන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න ඊට පස්සේ මේ වගේ එකට පැටලුණාට පස්සේ තමන් තනි වුණාම තමන්ගේ ජීවිතේ කවදාවත් මේ වගේ වැඩ නොකර සිටීමේ අවධානමක් තියෙනවා ඒක නිසා මේක මේක මේ අනිද්දා වෙනකොට අවසන් කළ යුතුව තිබෙන දිනුන් අදින මහා තෑග්ග කෝටි 500ක් විතර හම්බෙන මේ ස්විප් එකක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි අපේ ජීවිතත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ ඒ ජීවිත පිළිබඳ ප්‍රශ්න ඉතාම උපක්‍රමශීලීව දක්ෂව අපි මෙහෙවා ගන්නට අවශ්‍යයි. අනිත් පැත්තෙන් ඊළඟට තියෙන එක තමයි ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ නීති උල්ලංඝනය කිරීම. මේ සමහර අය පොඩි පොඩි නිකන් ඒවා දෙනවා නිකන් දැන් ගැව්වට කමන්නේ වගේ ඒවා. ආත්මාරක්ෂාව පිණිස ප්‍රතිප්‍රහාර එල්ල කිරීම වෙනම තීරියක්. සහ සමහර අවස්ථාවන් වලදී තත්වයන් සමග උද්ගත වෙන තත්වයන් වලදී අපි සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා. හැබැයි අද නම් ගහන එක ගහනවා කියලා ගෙදරින් එලි බහින්ඩ අයිතියක් නැහැ. අද නම් කාට හරි ගිනි තියනවා කියලා ලයිටරේ සාක්කුවේ දාගෙන වතුර බෝතලයකට පෙට්‍රල් ටිකක් දාගෙන විරෝධතාවලට යන්න ඔබට අයිතියක් නැහැ. ඒ මං එහෙම කියන්නේ අයිතියක් නැහැ කියලා. දැන් අපිට ගෝඨාභයලාගේ සහ රාජපක්ෂලා සම්බන්ධ තියෙන ප්‍රශ්න මොකද්ද? මුං මිනි මරනවා. මුං හොරකම් කරනවා. මුං මිනිසුන්ට ගහනවා. මිනිසු පැහැර ගන්නවා. රාජදේපල අවභාවිතා කරනවා. රාජදේපල විනාශ කරනවා. වගේ මේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. රාජපක්ෂලත් මිනි මරනවා. උද්ඝෝෂණය කරන්න ගිහිල්ලා අපිත් මිනි මරනවා. රාජපක්ෂලත් මිනිසුන්ට ගහනවා. උද්ඝෝෂණය කරන්න ගිහිල්ලා මොකක් හරි වලියක් දාගෙන, ඒ කියන්නේ අපි ප්ලෑන් කරලා මිනිසුන්ට ගහනවා. රාජපක්ෂලත් රාජදේපල අවභාවිත කරනවා. අපිත් ගිහිල්ලා රපල් කන්තෝරුවකට හරි මොකක් හරි එකට ගහලා රාජදේපල විනාශ කරනවා. ගිහිල්ලා ඒක ඇතුලේ තියෙන මොකක් හරි එකක් හොරකම් කරනවා. රාජපක්ෂලත් හොරකම් කරනවා. දවස අවසානයේ උන්ගේ යබේ වෙනසක් නැහැ නේ. ඒ කියන්නේ රාජපක්ෂලා හොරු මේ රට විනාශ කරනවා, මේකට හානි කරනවා කියලා අපි රාජපක්ෂලාට ඒ රාජපක්ෂලාට විරුද්ධව ඒ නරක ලක්ෂණවලට විරුද්ධව උද්ඝෝෂණය කරන්න ගිහිල්ලා අරතක්කඩි වෙන ටික ඔක්කොම අපිත් කරලා අවිල්ලා. ඒක නෑ සෙට් වෙන්නේ නෑ නේ. ඒ නිසා රාජපක්ෂලාගේ අපේ වෙනසක් තියෙන්න ඕනේ. ඒ නිසා මම ඔබට හැම වෙලේම යෝජනා කරන්නේ ප්‍රචණ්ඩත්වය අපරාධ කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නැහැ. ප්‍රචණ්ඩත්වය වගේ ඒවා ඒවට ඔබට අයිතියක් නැහැ. මේ ඔළුවේ මේ වාක්‍ය හොඳට ලියලා මතක තියාගන්න. අපි මොකක් හරි වැඩක් කරනකොට ඒ වැඩේ තුල රාජපක්ෂලාගේ සහ අපේ වෙනසක් තියෙන්න ඕනේ. ඒ වෙනස හැදෙන්නේ උන්ගේ ක්වලිටීසුයි අපේ ක්වලිටීසුයි අතර පරතරයක් තියෙනකොට. මිනි මරණ රාජපක්ෂලාට විරුද්ධව
mini marla virodhe dakwanna ba me me rajapaksha la gedara yawana wede vegavat wenno oni wagema sigrogrami wenno oni wagema ivasima praguna karagena karanna one ekak dan me wede athule taw ekak thamai me rajapaksha lat me wedeta adalo billak hoyemin innawa e bill hoyanne wenama kotat neme e bill pennala anik kiyum okkoma tika baya karanna me peenawane virodhata dakwanna villa me mu maruna Jadi balat tahu tumbalat tak, mesan tahu sih, tapi sih duduk ini kila. Eka, ani kau bayi kiri mau finish bill bawa uci karna. Ini pasnya ani kanda ya, Eka me sajid danurud kila mangkino ani me sajid danurud me wedi sakriya me gulo sambandu velatnya. Kumanho parshabe Eka te alut parshabe Eka te samhar lah, Eka billak pat alui watan agamak tiena Eka kue an puluan. E mini petiya karetiya agne an puluan nih. Ini pasti gila ini mini peti ada chandra tika ikut kerjaan na puluan nih, ini mini peti ada sali tika ikut kerjaan na puluan nih. Itu orang ini sa, ekeka nikang form karena itu apa, ahuenna, apa, viduliya prasna aktino, gas prasna aktino, pohoro prasna aktino, kuma prasna itu yang mau apa itu. Hebei, me apa malakanda angguding, ekeka ada raja wenna, apa malakanda angguding ekeka ada parlu wentu ya nna, apa malakanda angguding ekeka ada business kerjaan da. Ini salah sanda yang depan. Ini sah, me form karena form karena kota, sah form mana kota? Niatnya anu kula sih mawe, upari me sah awu me muka dikin karena apa ibadah, honda awu bodayak tiaga ni inna. Adhas prakash kiri me nidhasa ti, ne madhi nidhasa ti bena, kata kiri me nidhasa ti bena, rataka jiwa tu ne minihe kuta. Tamangi Facebook keke, am status sekak dana ti bena nidhasa. Oy mukwat nanti ratak kecil angkawe jiwa tu ne minihe kuta. Dana ne, itu kota, itu atuan napi terung aja na, itu amu pakrama seliwe katyo tu keran na, one, hamba dama endri niti da aja na, me gota beita me andu keran na pay, gas prasna itu uttre agden none, viduliya prasna itu uttre agden none, dan kita ane da watura kapan na, ini kita uttre agden none, khawa dahari dahosak me endriya, iwar ravela, ira uda agen none, abis buta ay data hambe mu. Edar hambe mungkin anda demi watak kami gahagan, ni me, apa ke biasa kami ni kek gahagan, tarang hime biaragan, tarang apa itu, me, asani pekut, ne, kerana biasa kami ni sunta gahana me ledak api katwat, ne, api biaragan mukila kia, ne, apa itu, anu dulu apa biaragan nanti ino kila kia, ne, wah mak porondo kaprak laba diila, jangan tahu ke chanting, jangan adi pati unar pas, me monamagula kat keran nato, bankernya kaya dulu dulu lah, hangila ini dekana. Me inna kota me prasna tika wisana ganna eka ganu dun wak wak awa dahari dawasa ke eliyata na kang apita bala agin inna wenawa itura wak awa dahari dawasa ke eliyata na kota me mohota tiyana prasna tika saha ara me mohota saha awa dahari dawasa ke yana dawasa atara tibena kala parichchayade di matu yana prasna tika wata uttara hoyagena tamai putha eliyata inna wenne ithin uncle hemadama wata me bankare athule tamai inna wenne ema naththam mara hemadama kiyana wage okata kadadasi kola bagika uttarayak tiyenawa Resignation ni kadira gianang, ada darumun brot balagan, ini in puluang, ini, tapi ini macam, manghitan ni, ini, watay ini unang, gin kian netu yati, tapi wakit tata ni, mungkin ni, tapi ini manusia rajapaksha, wakit tata ni, sebab anti rajapaksha ni, ini mamandi ni, aduga ni, ini Facebook kalian ni, ini social media kalian ni, apa, ini katakan pula agak kian, papu yang maru karya tamai, ini daragan nbe tamai, tapi mana unat. Mipiki, dora kada tadi villa pisse kila kaya gahan ya kan, mana daruwe kuda dibesar napoluan. Oke, wenda kali mang kyuwa hebei. Me pisse kila me apa hasil kerono, eka me eka taat tak ini kuda. Daragan na, eka taat tak kuda pisse kila kini kuda daruwe kuda daragan na, maru eka ni sa. Waham me awe gen naga, na sa me taat tuan pahadili kerla diila, meka keragan na kila. Eko akhirin na, wad daruwe kadi ta fail. Wagi taat ta rajna ya kadi ta fail. Wagi me me sidhi edi. Damindo wa daru ekhati itu fail. Me, itu korang daru aja warga kini, mau buat ekstra kerana tiap puna, Eliye me tiennah dahasa muka dekini kat atar, sanuwe dene kalau private secretary lah, PSO lah, ini pasu coordinating secretary lah, rumungin niu, ekek kuat. Oe, ego dua belalah, hema langgat dua belalah, ini dekina, me kian ni me boru, gota beraja paksa, web, kene, tawat pisek kerana mandan ni, puluang kemat tiennah, dekila, tawat dulu tak me tapi awul kerana puluang nama manusia tak dek gota beraja paksa. Tahu dulu ada taul kerja latamai, way sette kan, me pas sebalan ni. Awasan awasan, me ganu dulu apa itu, anu atuk katamai biar. Kan, ada tienni,
ආණ්ඩුව අපිට ඒකට වෙලාවක් දෙන්න ඕනේ, විදිහක් දෙන්න ඕනේ, කෝ උත්තර දෙන්න ඕනේ, ක්‍රමයක් තියෙන්න ඕනේ. ආණ්ඩුව අපි තෝරන තෝරන හැම ක්‍රමයක්ම අහුරනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ ක්‍රමයෙන් ඊළඟට ගිහිල්ලා next level එකට ගිහිල්ලා අලුත් ක්‍රමයක් තෝරන්න. මේ බට්ට පැනිල්ල, මේ රාජ්‍ය පැනිල්ල කොයි හරි වෙලාවක හරි ගොටාබය ඔයාට නවත්තන්න වෙනවා. ඔයා නවත්තනකන් අපි ඔයා පස්සෙන් එනවා. ඔයා එතනින් මෙතෙන්ට අද්දොත් අපිත් එතනින් මෙතෙන්ට අදිනවා. ඔයා එතනින් අතෙන්ට අද්දොත් අපිත් එතනින් අතෙන්ට අදිනවා. මිත්‍රවරුනි, අද අප්‍රේල් 3 වෙනිදානේ අපි හැමෝම අද උද්ඝෝෂණය කරන්න හිතාගෙන හිටපු දවස. අද විදේශයන් වල ඉන්න අය උද්ඝෝෂණය කරන දවස. මම අද මේ ටිකක් වැඩි වෙලාවක් අරගෙන unedited video එකක් හැදියට දාන්න කල්පනා කරෙත්. මේ උද්ඝෝෂණය දවසේ ඔබට කියන්න තිබ්බ සහ ඔබට ලිය ගිහිල්ලා කතා කරලා අනිත් පැත්ත එක්ක බෙදා ගන්න තිබ්බ වෙලාව මම ඔබෙන් ඩැහැගත්තේ. ඇඳුරි නීතියක් දාලා ගෙදරට ලයින් එකේ ඔය කාගේ හරි මේ කයිවරුවක් ආගෙන ඉන්න පුළුවන්නේ. මේ ඒ නිසා ටිකක් වැඩි වෙලාවක් අරගෙන මේ කතා කරේ. අපි එකතු වෙලා වැඩ කරමු. අපි මේ සම්බන්ධතාව පවත්වාගෙන යමු. මේ description field එකේ තියෙනවා ඒවට අදාළ කරන ඕනෑම මාවතක්. මේ පිටරට ඉඳන් රට හදන්න කතා කරනවා වගේ එකක් නෙවෙයි. එම නෙවෙයිත් නෙවෙයි. උපන් රටට අපි ඉතාම ආදරෙයි. ඔය ප්‍රශ්නන් හැමෝටම දෙන්න තියෙන උත්තරය තමයි උපන් රටේ ඉඳගෙන මෙච්චර මගුලක් කරන්න බෑ. දැන් අර Facebook එකේ group එකක් හැදුවා කියලා කොල්ලෙකුට වෙච්ච සන්තෑසිය පේනවනේ. එතකොට මේ වගේ වීඩියෝ සීරීස් එකක් ඔය රට ඇතුළේ ඉඳගෙන කරන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද? වීඩියෝ පහක් කරනකොට කුදලාගෙන ගිහිල්ලා එනම් වෙලහට DO එකක් ගහලා මම අවුරුදු එකමාරක් දෙකක් විතර ඇතුළේ. එක්කෝ එහෙම නැත්තම් උඩින් දෙන ගමන් යටින් පොඩි ඩීල් එකක් දාගෙන මොනවා හරි සෙල්ලමක් දාගෙන යන්න ඕනේ. මොනවා හරි යාළුකම් ටිකක් පවත්වාගෙන යන්න ඕනේ. අපිට අර අර මොකක්ද තියාගෙන මොකෙන්ද මොනවද කරලා පුරුදු නැති නිසා උඩින් ආණ්ඩුවට බහින්නයි යටින් ඩීල් දාන්නයි එහෙම පුරුද්දක් නැහැ. ආනං හා බෑනම් බෑ, කැමති නම් කැමති, අකමැති නම් අකමැති. ඒ නිසා අපිට රාජපක්ෂලත් එක්ක කිසිසේත්ම එකඟ වෙන්න බෑ. සහ මම රටින් පිටවීමේ ප්‍රධානම හේතුව ගෝඨාභය රාජපක්ෂ වගේ රාජ්‍ය නායකයෙක් යටතේ පාලනය වෙන්න මට අප්‍රසන්නතාවයක් තියෙනවා, මට අප්‍රියාවක් තියෙනවා. මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ වගේ පාලකයෙක් රාජ්‍ය පාලකයා හැටියට ඉන්නකොට ඒ රටේ පුරවැසියෙක් හැටියට ඉන්නවා කියන එක මට අගෞරවයක් කියලා. ඒක මගේ පුද්ගලික විශ්වාසය. එන්න පඬිත ගොන් විශ්වාසයක් වෙන්න පුළුවන්. නමුත් මම ඒක විශ්වාස කරනවා. මට ගෝඨාභය රාජපක්ෂ වගේ ජනාධිපති කෙනෙක් යටතේ පාලනය වෙන්න අප්‍රියයි. සොක්‍රටිස් කියලා තියෙනවා ওই වගේ වෙලාවවලදී මොකද්ද කරන්න ඕනි කියලා. ඒ නීතිය සම්බන්ධයෙන් කියන්නේ. ඔබ නීතියකට එකඟ නැත්නම් ඔබට ඔප්ෂන් තුනක් තියෙනවා. එකක් තමයි එකඟ නොවුනත් නීතියට අනුව ජීවත් වෙන එක. එහෙම නැත්නම් මේ නීතිය වෙනස් කරන එක. ඒ දෙකම බැරි නම් ඔබ එකඟ වෙන නීතියක් තියෙන තැනකට ගිහිල්ලා ජීවත් වෙන එක. මට ගෝඨාභය රාජපක්ෂ අප්‍රියයි. මම ගෝඨාභය රාජපක්ෂ යටතේ අප්‍රියව දරාගෙන ජීවත් වෙන්න කැමති නෑ. එහෙම ඕනේ නෑ. දෙක, ගෝඨාභය රාජපක්ෂ වෙනස් කරන්න බෑ. 69 ලක්ෂකින් පත් වෙලා පට්ට පීක් එකේ ඉන්නකොට මම රටින් එනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කියලා සති දෙකයි. රට හැරගිය පළවෙනිම 10-15 දෙනාගෙන් එක්කෙනෙක් මම. 3. සොක්‍රටිස් කියන විදිහටම ඒ දෙකම බැරි නම් ඔබට ඔබ කැමති තැනක ගිහිල්ලා ජීවත්වයන් කියන එක. හැබැයි අපි හුස්ම ගත්ත රට, අපිට උගන්නපු රට, අපි රස්සාවල් කරපු, අපි එකට ජීවත් වෙච්ච, අපි එකට කාපු බීපු, අපිත් එකට හුස්ම ගත්තෙවුන් සහ අපිට බලාපොරොත්තු තිබ්බේ ඒ රටවල් ඇතුලේ. ඒ රටවල් ලස්සන වෙනවා දකින්න, ඒ රටවල් දියුණු රටවල් බවට පත් වෙනවා දකින්න අපිට ලොකු ආසාවක් තිබුණා. එතකොට ලෝකේ මහ බල සම්පන්නයින් 4-5 දෙනාගෙන් එක රටක අපිට ජීවත් වෙන්න අවස්ථාව හම්බුණත්, ලෝකේ විශාල ආර්ථිකයක් තියෙන රටක ජීවත් වෙන්න හම්බුණත් අපි තාමත් ආසයි ඒ රට දියුණු වෙනවා දකින්න. හෙට උදේ රාජපක්ෂලා ගිය ආණ්ඩුව පෙරළුණොත් මම අනිත් උදේ ආපහු රටට එනවා. ඒ නිසා මේ රටවල් දාලා ගිහිල්ලා වෙන රටවල් වල මේ ආතල් ගන්න ගමන්, සැප ගන්න ගමන් මේ අපේ රටේ උන්ට බණ කියනවා වගේ එකක් නෙවෙයි. ඒ තත්වයන් වෙනස්. හරි. අපි මේක පෙරලනවාමයි. ගෝඨාභය අපි වාව ගෙදර යවනවාමයි. ඒ දවස පිළිබඳ තීන්දුව සහ ඒ වේගය පිළිබඳ තීන්දුව මිසක් ඒක කරනවද නැද්ද කියන එක පිළිබඳව තීන්දුවක් අපිට නැහැ. තත්වයන් එක්ක ස්වභාවිකව නායකින් බිහි වෙයි. නමුත් අපි විශ්වාස කරනවා ඒ බිහි වෙන
මොනනායකයා වුණත් මේ නෝන්ජලයට නම් වඩා මොකක් හරි සුදුසුකමක් තියෙන මිනිහෙක් බවට පත් වෙයි කියලා. සා අපි නායකින් හොයාගන්න ඕනේ මේ නෝන්ජලයට වඩා මොකක් හරි රාජපාලනය පිළිබඳව සුදුසුකම් තියෙන මිනිහෙක් රාජ්‍ය නායකයා හැටියට පත් කරගන්න. ඔබට ජය වේවා. සටනට ජය වේවා. අරගලය දිනනවා සත්තයි. ඒ නිසා පටන් ගත්ත වීරය ඒ විදිහටම රඳවාගෙන ඉන්න අපිත් කමු කිරිබත් වෙලාවක අපි ආයතනසක හම්බෙමු. ඔබට ජය වේවා. ගිහින් එන්න.